ඊළඟ සිද්ධිය තමයි සිද්ධාර්ථ කුමාරයා ශාස්ත්‍රය ඉගෙන ගැනීම සඳහා පාසලට යාම. දැන් මේ ගැන ලලිත විස්තරේ තර්මක විස්තරයක් අපි දකිනවා. දැන් මේ දේ ගන්ධාර ප්‍රතිමා කලාවේ මොනවට පැහැදිලි වෙනවා. ඒ වයින් පළක කීපයක් ගැන විස්තරයක් කරන්නට මම දැන් බලාපොරොත්තු වෙනවා. පළවෙනි පළකේ මම තෝරාගත්තේ නැවත වරක් රියෝ දි ජනේරෝ නගරයේ තියෙන අර පින්තු මහත්මයාගේ එකතුවේ. එහි අපි දකිනවා දුන්නක් අතින්ගත් ආරක්ෂක බටයෙකු පිටිපස්සෙන් දෝලාවක නැගිලා යන සිද්ධාර්ථ කුමාරයා. ගුරුතුමාවත් අපි දකිනවා අතේ ගල් ඇලි වගේ දේවල් තියාගෙන ඉන්න. තවත් පළකේක දැන් මේ තියෙන ජපානයේ හකුරංජි කියන බෞද්ධ සිද්ධස්ථානේ එතනත් අපි දකිනවා සිද්ධාර්ථ කුමාරයාව දෝලාවක අරන් යන ආකාරය. කුමාරයාව අපි දකින්නේ මොකද දෝලාව වසා තිබෙන නිසා. පිටිපස්සෙන් එක්කෙනෙක් තෑගි මල්ලක් හිස උඩ තියාගෙන යනවා. එවි මෙයා ගුරුතුමාට දෙන්න. තවත් අපි දකින එක දෙයක් තමයි සිද්ධාර්ථ කුමාරයා බොහෝ විට පාසලට යන්නේ බැටළුවෙකුගේ පිටින්. මෙය විශේෂ ලක්ෂණයක් ගන්ධාර ප්‍රතිමා කලාවේ. අපි දකිනවා සිද්ධාර්ථ කුමාරයා අභය මුද්‍රාවෙන් බැටළුවා පිට යන ආකාරය. ඒ පිටපසෙන් නගර දේවතාවත් ගමන් කරනවා. ඒ සිද්ධියම අපි දකිනවා නැවත වරක් මොන ආකාරයෙන්ද සොල්දාදුවෙක් ඉදිරිපිටින් යනවා. ආරක්ෂාව සඳහා සිද්ධාර්ථ කුමාරයා බැටළුවා පිටින් පාසල වෙත ගමන් කරන ආකාරය. මම තවත් ඵලකයක් තෝරාගත්තා ජපානයේ අකුරංජි කියන පන්සලේ තියෙන. එහිදී අපි දකිනවා එක දර්ශනයක් බැටළුවා පිට නැගීගෙන පාසල වෙත යන සිද්ධාර්ථ කුමාරයාත් ඊළඟ දර්ශනයේ තමා ගුරුතුමා ඉදිරියේ අංජාලි මුද්‍රාවෙන් ඉන්න සිදුවත් කුමාරයාත්. සිදුවත් කුමාරයා සම්ප්‍රදායට අනුව සෑම කුමාරයෙක් වගේම පාසලට ගියත් ලලිත විස්තරයට අනුව නම් සිදුවත් කුමාරයාට මේ ශාස්ත්‍ර හැදෑරීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මොකද බෝධිසත්වයෙක් නිසා මේ හැම ශාස්ත්‍රයක් ගැනම ලියන ශාස්ත්‍රය ගැන එහෙම නැත්නම් මල්ලෝපර ගණිතය ධනු ශිල්පය මේ හැම දෙයක්ම මේ කුමාරයා දැනගෙන හිටියා. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න.